ඉඳලා ඔයාලා හැමෝමම Bright Kids YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවද අපි ජීවත් වෙන ග්‍රහලෝකයට කියන නම මොකක්ද කියලා? පෘථිවිය. පෘථිවිය තමයි අපි ජීවත් වෙන මේ සුන්දර ග්‍රහලෝකයට කියන නම. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපි මේ ජීවත් වෙන පෘථිවිය අයිති වෙන අපේ සෞර ග්‍රහ මණ්ඩලය ගැන. වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා තවමත් අපේ Bright Kids YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. අපේ ඉර ඉරට අපේ සූර්යය කියලාත් කියනවා. අපේ මේ සූර්යයා වටේ ගමන් කරන ග්‍රහලෝක ආදී සියලුම ග්‍රහ වස්තු වලට තමයි අපි සෞර ග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ. අපේ මේ සෞර ග්‍රහ මණ්ඩලය පිහිටලා තියෙන්නේ විශ්වයේ තියෙන ශීරපතේ කියන මන්දාකිණියේ ඇතුලේ. මේ ශීරපතේ කියන මන්දාකිණියේ ඇතුලේ අපේ සෞර ග්‍රහ මණ්ඩලය විතරක් නෙමෙයි. තවත් මේ වගේ ගොඩාක් සෞර ග්‍රහ මණ්ඩල පිහිටලා තියෙනවා. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ සූර්ය වටා ප්‍රධාන ග්‍රහලෝක 8ක් සහ වාමන ග්‍රහලෝක 5ක් දකින්න පුළුවන්. ඔයාලා දන්නවද ග්‍රහලෝකයක් කියලා කියන්නේ මොකද්ද කියලා? සූර්ය වටා ගමන් කරන රෞම් හැඩැති. එහෙම නැත්නම් අපි ත්‍රිමාන ස්වරූපයෙන් බැලුවොත් ගෝලාකාර වස්තුවක් ග්‍රහලෝකයක් කියලා හඳුන්වන්න පුළුවන්. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්ටුන් ප්‍රධාන ග්‍රහලෝක ලෙසත් ඊට අමතරව වාමන ග්‍රහලෝක ග්‍රාහක සහ වර්ගාතරු අපේ සෞර ග්‍රහ මණ්ඩලය දැක ගන්න පුළුවන්. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන මේ ප්‍රධානම ග්‍රහලෝක වායුමය ග්‍රහලෝක සහ පාෂාණමය ග්‍රහලෝක ලෙස කොටස් දෙකකට හඳුනා ගන්න පුළුවන්. බුධ, සිකුරු, පෘථිවි, අඟහරු පාෂාණමය ග්‍රහලෝක ලෙසත්, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්ටුන් වායුමය ග්‍රහලෝක ලෙසත් සැලකෙනවා. අපි දැන් මේ ප්‍රධාන ග්‍රහලෝක 8 එකින් එක හඳුනා ගනිමු. බුධ. සූර්යයාගේ සිට පිළිවෙලින් මුලින්ම තියෙන ග්‍රහලෝකය තමයි බුධ. ඒ වගේම අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන පුංචිම ග්‍රහලෝකය වෙන්නේ මේ බුධ ග්‍රහලෝකය තමයි. සූර්යයාට ඉතාමත් ළඟින්ම පිහිටලා තියෙන හින්දා බුධ කියන්නේ ඉතාමත් උණුසුම් ග්‍රහලෝකයක්. ඒ වගේම මේ බුධ ග්‍රහලෝකයට සූර්යයා වටා එකපාරක් ගමන් කරන්න දින 88ක් ගත වෙනවා. ඒ වගේම බුධ කියන්නේ පාෂාණමය ග්‍රහලෝකයක්. ඒ වගේම බුධ ග්‍රහයාගේ එක දවසක් කියන්නේ පෘථිවිය දින වලින් දින 178ක්. සිකුරු. සූර්යයාගේ සිට පිළිවෙලින් දෙවනියට දකින්න ලැබෙන ග්‍රහලෝකය තමයි සිකුරු. සිකුරු ග්‍රහලෝකයේ ප්‍රමාණය පෘථිවිය ප්‍රමාණයට සමානයි. ඒ හින්දාම සිකුරු ග්‍රහලෝකයට පෘථිවිය නියුන් සහෝදරයා කියලා කියනවා. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන උෂ්ණාධිකම ග්‍රහලෝකය තමයි සිකුරු. පෘථිවියට ඉතාමත් ආසන්නම ග්‍රහලෝකය හින්දා අපිට සිකුරු ග්‍රහලෝකය අහසේ ඉතාමත් දීප්තිමත්ව පියවි ඇසින් දැක ගන්න පුළුවන්. ඉස්සර අපේ ආචිලසියලා ඉරපටතරුව කියලා රාත්‍රී අහසේ අපිට පෙන්නුව ඉතාමත් දීප්තිමත් පෙනුන තරුව තමයි මේ සිකුරු කියලා කියන්නේ. සිකුරුගේ එක දිනයක් පෘථිවිය දිනවලින් දින 243ක් වෙනවා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි සිකුරු ග්‍රහලෝකයේ භ්‍රමණය වෙන්නේ පෘථිවිය භ්‍රමණය වෙන දිශාවට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ සිකුරුට ඉර පායන්නේ බස්නාහිරෙන්, ඉර බහින්නේ නැගෙනහිරෙන්. ඒ වගේම සිකුරු කියන්නේත් පාෂාණමය ග්‍රහලෝකයක්. පෘථිවිය සූර්යාගේ ඉඳන් පිළිවෙලින් තුන්වෙනියට තියෙන ග්‍රහලෝකය තමයි අපි ජීවත් වෙන පෘථිවිය. ඒ වගේම විශාලත්වයේ අතින් පස්වන විශාලම ග්‍රහලෝකය තමයි පෘථිවිය. පෘථිවිය කියන්නේ බුධ, සිකුරු, අඟහරු වගේම පාෂාණමය ග්‍රහලෝකයක්. නමුත් සෞර ග්‍රහ මණ්ඩලයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය පෘථිවිය කියලා තමයි දැනට පිළිගන්නා මතය වෙන්නේ. ඒ වගේම ද්‍රව ජලයේ වැඩිම ප්‍රමාණයක් දකින්න ලැබෙන ග්‍රහලෝකය වෙන්නේ පෘථිවිය තමයි.
පෘථිවි පෘෂ්ඨයේ 71%ක් පමණ පවතින්නේ ජලයයි. ජීවයට හිතකර වායුගෝලයක් පවතින එකම ග්‍රහලෝකය වෙන්නේ පෘථිවිය තමයි. ඒන් 78%ක් නයිට්‍රජන් වායුවත් 21%ක් ඔක්සිජන් වායුවත් 1%ක් කාබන් ඩයොක්සයිඩ් වායුවත් දකින්න පුළුවන්. පෘථිවියට සූර්යය වටා එකවරක් ගමන් කිරීමට දින 365ක් ගත වෙනවා. අඟහරු පෘථිවිය සහ බ්‍රහස්පති අතර පිහිටා ඇති සූර්යාගේ සිට පිළිවෙලින් හතරවන ග්‍රහලෝකය තමයි අඟහරු. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටා ඇති දෙවන කුඩාම ග්‍රහලෝකය වෙන්නේ මේ අඟහරු ග්‍රහලෝකය තමයි. මේ අඟහරු ලෝකය අපි රතු ග්‍රහය කියලාත් හඳුන්වනවා. ඒකට හේතුව අඟහරු අසාමාන්‍ය රතු පහයකින් දිස්වීමයි. අඟහරු කියන්නේ පෘථිවිය වගේම පාෂාණමය ග්‍රහලෝකයක්. අඟහරු මතු පිට තුනි වැලි සහ පාෂාණමය කොටස් දක්නට ලැබෙනවා. විද්‍යාඥයින් වැඩිපුර පරීක්ෂණේ පවත්වන්නේ මේ අඟහරු ග්‍රහලෝකය ගැන. මිනිසුන් රහිත රොබෝ යාන කිහිපයක්ම මේ වන විටත් අඟහරු මතු පිටට යවල පරීක්ෂණ කරනවා. ඒකට එක හේතුවක් තමයි අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ මුලින්ම ජීවය ඇති වුණේ මේ අඟහරු ග්‍රහලෝකය කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම තවත් සමහර විශ්වාස කරනවා තවමත් අඟහරු මත ජීවය පවතිනවා කියලා. ඒ වගේම අනාගතයේදී අඟහරු ලෝකයේ මිනිසුන් පදිංචි කරවන්නත් දැන් විද්‍යාඥයින් අදහස් කරගෙන ඉන්නවා. අඟහරු වටා ගමන් කරන චන්ද්‍රයන් දෙදෙනෙකු දක්නට ලැබෙනවා. සෙනසුරු සූර්යාගේ සිට පිළිවෙලින් 6වන ග්‍රහලෝකය වෙන්නේ සෙනසුරු. බ්‍රහස්පතිට පසුව දෙවන විශාලම ග්‍රහලෝකය වෙන්නේ මේ සෙනසුරු ග්‍රහලෝකයයි. සෙනසුරු කියන්නේ බ්‍රහස්පති වගේම වායුමය ග්‍රහලෝකයක්. ඒ වගේම සෙනසුරු කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටා ඇති ඉතාමත් ලස්සනම ග්‍රහලෝකය කිව්වොත් නිවැරදි. ඒකට හේතුව තමයි සෙනසුරු වටා පිහිටලා තියෙන වළල්ල. මේ වළල්ල හැදිලා තියෙන්නේ අයිස් සහ දූවිලි වලින්. සෙනසුරු වටා චන්ද්‍රයන් 83ක් දැනට සොයාගෙන ඇති අතර තවත් චන්ද්‍රයන් සෙනසුරු වටා තිබිය හැකි බව පැවසෙනවා. සෙනසුරුගේ විශාලම චන්ද්‍රයා ට්‍රයිටන් වන අතර ඒ මත ජලය පවතින බවට අදහසක් පවතිනවා. සෙනසුරුට සූර්යයා වටා ගමන් කිරීමට පෘථිවි වසර 29ක් පමණ ගත වෙනවා. බ්‍රහස්පති සෞර ග්‍රහ මණ්ඩලයේ 5වන ග්‍රහලෝකය වෙන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයයි. ඒ වගේම අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටා ඇති විශාලම ග්‍රහලෝකය වෙන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකය තමයි. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන සියලුම ග්‍රහලෝක ගෙනත් බ්‍රහස්පති මත තිබ්බත් තවත් 3/2 ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඉතින් ඔයාලට පේනවනේ බ්‍රහස්පති කොච්චර ලොකුද කියලා. බ්‍රහස්පති කියන්නේ වායුමය ග්‍රහලෝකයක්. බ්‍රහස්පතිට සූර්යයා වටා ගමන් කිරීමට පෘථිවි වර්ෂ 12ක ආසන්න කාලයක් ගත වෙනවා. බ්‍රහස්පති වටා චන්ද්‍රයන් 79ක් දක්නට ලැබෙන අතර තවත් චන්ද්‍රයන් පවතින බවට විශ්වාස කරනවා. ඒ වගේම බ්‍රහස්පතිගේ තියෙන එක චන්ද්‍රයෙක් වෙන යුරෝපා චන්ද්‍රයා මත ජීවයක් පවතින පුළුවන් කියලා විද්‍යාඥයින් අතර මතයක් පවතිනවා. ඒකට හේතුව තමයි යුරෝපා මත ජලය සහ අයිස් පවතින බව සොයා ගැනීමයි. යුරේනස් යුරේනස් යනු සූර්යාගේ සිට පිළිවෙලින් 7වන ග්‍රහලෝකයයි. සෞර ග්‍රහ මණ්ඩලයේ 3වන විශාලම ග්‍රහලෝකය තමයි යුරේනස්. ඒ වගේම යුරේනස් කියන්නේ වායුමය ග්‍රහලෝකයක්. යුරේනස් කියන්නේ සීතල ග්‍රහලෝකයක්. එය සෙල්සියස් අංශක 224ක් පමණ වෙනවා. ඒකට හේතුව යුරේනස් සූර්යාගෙන් ඉතාමත් දුරින් පිහිටා තිබීමයි. යුරේනස් වටා සෙනසුරුට මෙන් වළලු 13ක් දක්නට ලැබෙනවා. එම වළලු සෑදී ඇත්තේ යුරේනස් වටා පිහිටි චන්ද්‍රයෙක් විනාශ වීමෙන් ඇති වූ කැපලි වලින් කියලා විද්‍යාඥයන් අතර මතයක් පවතිනවා. යුරේනස්ට චන්ද්‍රයන් 27ක් තියෙනවා. බ්‍රහස්පති සහ සෙනසුරු වායුයෝධයන් කියලා හැඳින්වුවත් යුරේනස් සහ නෙප්ටුන්ව හඳුන්වනු ලබන්නේ අයිස් යෝධයන් කියලායි. යුරේනස් මෙල් පැහැයක් ගන්නවා. ඒකට හේතුව තමයි එහි මීතේන් වායුව තිබීම. නෙප්ටුන් නෙප්ටුන් යනු පිළිවෙලින් සූර්යාගේ සිට 8වන ග්‍රහලෝකයයි. සූර්යාගේ සිට දුරින්ම පිහිටා ඇති ග්‍රහලෝකය වෙන්නේ නෙප්ටුන්. සෞර ග්‍රහ මණ්ඩලයේ සිවුවන විශාලම ග්‍රහලෝකය වෙන්නේ නෙප්ටුන්. නෙප්ටුන් කියන්නේ වායුමය ග්‍රහලෝකයක්. නමුත් යුරේනස් ග්‍රහයාට වගේම නෙප්ටුන් ග්‍රහයාත් හඳුන්වනු ලබන්නේ අයිස් යෝධයන් කියලායි. නෙප්ටුන් වටාත් වළලු පද්ධති 6ක් පිහිටා තියෙනවා.
එම වළලු නිර්මාණය වී ඇත්තේ දූවිලි වලින් බව පැවසෙනවා. නෙප්ටුන්ට චන්ද්‍රයන් 14 දෙනෙක් ඉන්නවා. නෙප්ටුන් නිර්පහයක් ගන්න අතර ඒට හේතුව එහි පවතින මීතේන් වායුව බවට මතයක් පවතිනවා. නෙප්ටුන්ට සූර්යයා වටා ගමන් කිරීමට අවුරුදු 165ක් ගත වෙනවා. මම හිතනවා දුවල පුතාලා මගේ වීඩියෝ එකට කැමති ඇති කියලා. දුවල පුතාලා මගේ වීඩියෝ වලට කැමති නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මම මේ වගේ ලස්සන තවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලා බලන්න කැමති නම් bell icon එක click කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්.